ජීවිතය කියන්නේ අපිට කොයිතරම්නම් වටින දෙයක්ද? ජීවිතේ රැකගන්න ඔබ කොයි කොයි දේවල් කරනවද? හැබැයි මම ඔබට කිව්වොත් ඔබ විහිං ඔබේ ජීවිතේ විනාශ කරගන්නවා කියලා. ඔබ මට නොඑක් දේවල් කියන්න පුළුවන්. හැබැයි ඔබ නොදැනුවත් ඔබේ ජීවිතේ ඔබ විනාශ කරගන්නවා. අපේ ජීවිතේ ආහාර රටාවන්. ආහාර රටාවන් සමග බැඳුණු ලෙඩ රෝග කොයිතරම් තියෙනවද? ඔබ හිතන්න ඔබේ ජීවිතේ මේ මොහොතේ ඔබට ලෙඩ රෝග කීයක් තියෙනවද? වයස අවුරුදු 30 40 වෙද්දී ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, සීනි කොයිතරම්නම් ලෙඩ රෝගද? කුඩා දරුවාට පවා මේ ලෙඩ රෝග වැළඳෙන තත්වයට අද වෙද්දී මේ අපේ ශ්‍රී ලාංකීය තලය මේ ධරණී තලයටපත් වෙලා කොයිතරම්නම් අභාග්‍යයක්ද? ඉතින් මේ ලෙඩ රෝග වලින් වැළකෙන්න එහෙමත් නැත්නම් මේ ලෙඩ රෝග අපේ ශරීරයට එන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කොයිතරම්නම් වටිනවද? අපි අද කතා කරන්නේ ඒ ගැන. ඉතින් ඒ ගැන කතා කරන්න අද අපි හම්බෙන්න ආවා පාරම්පරික වෛද්‍ය PM එදිරිසිංහ මහත්මයා. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමා අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමනි ලෙඩ රෝග ගැන කතා කරද්දී වර්තමානයේ විදි හරිම ඛේදනීය තත්ත්වයක් තියෙන්නේ. බොහෝ දෙනෙක් ලෙඩ රෝග වලින් දුක්ඛිත විදිහට ජීවිතේ නැති වෙලා යන අවස්ථා අපි දකිනවා. පිළිකා වගේ රෝග. ඉතින් මේ රෝග ශරීරයට එන්නේ නැති වෙන්න අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ සෑහෙන ලොකු වාසනාවක්. අපේ ජීවන රටාව කොහොමද අපි ඒ වගේ තත්ත්වයකට ගෙන යන්න කොයි වගේද වෙනස් කරගන්න ඕනේ? ඔව්. දැන් අපි සාමාන්‍ය මිනිස්සෙකෝ සතෙක් උපදිනකොට මේ පෘථුවියේ තියෙන භයානකම සහ ශක්තිමත්ම සියලුම වෛරස් බැක්ටීරියා දිලීර සහිතව තමයි උපදින්නේ. එතකොට නමුත් මේක නිසාම තමයි මහ පොළොවට පතිත වෙලා අපි හිතමු සතෙක් හෝ මිනිසෙක් කිසිම කරදරයකින් තොරව දරු ළමා අවදියේ සිට අවසානය දක්වා මේ තියෙන විස රසායනික සහ ඊළඟට අපේ තියෙන යහපත් පැවැත්මට බාධා කරන ක්‍රියාකාරකම් ඒක යම් අයගේ ව්‍යාපාරික අවශ්‍යතා නිසා වෙන්න පුළුවන් තමුන්ගේ නොසැලකිල්ල නිසා වෙන්න පුළුවන් මේ වගේ හේතු සාධක නිසා අපි රෝගීන් බවට පරිවර්තනය කරගන්නවා ඒ කියන්නේ මුදල් දීලා තමයි අපි රෝග අපි ඇත්තටම අපේ ශරීරයට ඇති කරගන්නේ ඒකට හොඳම නිදර්ශනය තමයි අදටත් මුදල් ඖෂධ ලබා ගැනීම සඳහා මුදල් නැති නාගරික පරිසරයෙන් ඈත් ජීවත් වෙන අවුරුදු 85 90 වගේ ඉතා වයෝවෘද්ධයයි කියන වයසක් තුල ඉන්න දුෂ්කර ගම් පළාත් තුල ඉන්න අපේ ආච්චිල සීයල මුතු මිත්තු බොහොම සතුටින් ගොවිතැන් කරමින් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන මේ නිරෝගී භාවයට හේතුව තමයි මේ පත්‍ය අපත්‍ය කියන ආහාර අපත්‍ය ආහාර ගොඩක් මිලින් ඉහළයි. එතකොට නමුත් ඒ ආහාර වල සුවඳ රස යම් කිසි විදිහක මිල ඉහළ බව ඊළඟට අපේ තියෙන යම් යම් ජනතාවගේ සහ දරුවන්ගේ තියෙන ආසාව මේවා පාදක කරගෙන අපට දෙනවා බොහොමයක් විස ජාති. එතකොට අපි රසට අපිව අල්ල ගන්නවා අපිව එඩිට් කරනවා ඇබ්බැහි කරනවා ඒකට කියන්නේ ළඟට සුවඳට අපිව ඇබ්බැහි කරනවා ඒ වගේ මිලට වැඩි මිලක් නම් අපි ඕන වහක් හොයා බැලීමකින් තොරව ආහාරයට ගන්න පෙළඹෙනවා. එතකොට නාගරික පරිසරයට ඇවිල්ලා තමයි ග්‍රාමීය දරුවන් මේ භයානක තත්ත්වයේ රෝග අරගෙන ගමට යන්නේ. එතකොට අපි මේ රෝග වළක්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රධාන දේ තමයි අපි ආහාර සඳහා ගත යුත්තේ මොනවද? ඒ ගන්න ආහාර පාන සෞඛ්‍ය ආරක්ෂිතද කියන තත්ත්වය පිළිබඳව මුලින්ම විමසා බැලිය යුතුයි. ඔව් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කතා කරද්දී මට පොඩි කතාවක් මතක් වුණා. මෑත දවසකදී ප්‍රසිද්ධ මාධ්‍යයේදී රජයේ ප්‍රසිද්ධ ආයතනයක ප්‍රමිතිය සම්බන්ධව කටයුතු කරන ආයතනයක එක් නිලධාරිනියක් ප්‍රකාශ කරා ප්‍රසිද්ධ මාධ්‍යයේ කෙටි කාලයක් අපේ දරුවෝ වස කෑවට කමන්නේ නැහැ කියලා. මේ මම දන්නේ නැහැ එතුමිය ගැන මට කියන්න මම තවත්
දේවල් මක් කියන්න හැ මොකද මට පෞද්ගලික දරුව නැහැ ඔබතුමාට දරුව ඉන්නවා දරුව ඉන්න කවුරුත් මේ කතාවර නම් එච්චර කැමති වෙන එකක් නැහැ ඇයි මේ තත්වෙට මේ ලංකාව මේ බෞද්ධ රටපත් උනේ ඔව් දැන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳපොළ බහණ්ඩ වලින් 70කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව අධි රසායනික මාත්‍රා සහිත බව පසුගිය සහ වර්තමාන දේශපාලන ප්‍රවාහයට දැනුම් දීලා තියෙනවා මෙතනින් ඉතාමත් අඩු විස රසායනික විස සංඝටක තියෙන කීපයක් පමණක් වාරණයට ලක් කරලා තිබුණත් ඉතා භයානක ලෙස විස රසායනික සහිත ආහාර නැවැත්වීමට හෝ ඒක යම් කිසි පාලනයකට ලක් කිරීමට කිසිම පියවරක් අරගෙන නැති නිසා ඔබතුමා කියපු දේ යථාර්ථයක්ම බව අපිට පිළිගන්න වෙනවා. ඒ වගේම ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජනතාව නොදැනුවත් කම සහ ජනතාවගේ නොදැනුවත් භාවය ඊළඟට නොසැලකිල්ල. ඒ වගේම සාමූහිකත්වයේ නොමැතිකම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව ද්‍රවිඩ ජනතාව සහ මුස්ලිම් නැත්නම් ඉස්ලාම් ජනතාවට සාපේක්ෂව සාමූහිකව කටයුතු කිරීම ඉතාමත්ම අවම ලෙස කටයුතු කරන නිසා අපට යහපත් දේ සමාජගත කිරීමේ හෝ පිළිගැන්වීමේ හැකියාව ඉතාම අවම වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ විෂ රසායනික සහ කෑමට හෝ පරිහරණයට නුසුදුසු දේවල් අපි දිගින් දිගටම පරිහරණය කරන්න පෙළඹවීම මාධ්‍ය තුලින් සිදු වෙනවා. ඒ හින්දා අපි පුරුදු වෙලා තියෙනවා ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා ආහාර ගන්න. ඒ වගේම අපි යම්කිසි දෙයක් පිළිබඳව විධිමත් දැනුමක් ලබා ගැනීමට වඩා අඩු මුදලකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. ඒක පැහැය හැඩය තියෙනකොට යම්කිසි විදිහකින් මුදල් හොඳින් අතේ තියෙන අය කැමති ආකාරයට විවිධාකාර දේවල් ආහාරයට ගන්නවා ඉතා ඉහළ මිලකට. ඒවල විෂ සංඝටක ප්‍රමාණය ඉතා ඉහළයි. හැබැයි අපට මේ රෝග මෙහෙම දිගින් දිගටම ව්‍යාප්ත වෙන්න ඒ වගේම රටේ සමස්ත දරු පරපුරද ඔබතුමා සඳහන් කරා වගේ සමස්ත ප්‍රජාවද දුකටපත් වෙන හේතුව අපිට බලක්වා ගන්න නම් අපි සබඳතාවට අනුගත වීම පමණයි කළ යුත්තේ. මොකද හේතුව අපිට වෙනත් රටවලින් ආනයනය කරලා බෙදා හරින ආහාර තුල ඉතා පැහැදිලි ලෙසම විෂ සංඝටක වැඩි ප්‍රමාණයක් තියෙන බව පර්යේෂණාත්මකව ඔබ සනාථ කරලා තියෙනවා. ඔව්. එතකොට දැන් වර්තමානයේ වෙද්දී බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග බොහෝ දෙනෙක් අතර පැතිරිලා ගිහින් තියෙනවා. ඉතින් මේවත් එක්ක හොඳ සෞඛ්‍ය පුරුදු හරහා තමන්ගේ ආහාර රටාව හරහා කොහොමද මේ බෝ නොවන රෝග තමන්ගේ ශරීරයට එන එකෙන් වළක්වා ගන්නෙ? ඔව්. ඒක ඉතා සරල පහසු දෙයක්. අපිට බෝ නොවන රෝග සහ බෝ වන රෝග කියන මේ සියල්ලටම දේශීය ශාක පද්ධතියේ ඉතා පැහැදිලි ප්‍රතිකාර සහ වළක්වා ගැනීම. දැන් දේශීය වෙදකමේ විශේෂයෙන් අපේ පාරම්පරික වෙදකම්වල ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් මම හිතන්නේ දහස් ගණනක් ඉන්නවා වෙද පරම්පරාවල්. ඒ වෙද පරම්පරාවල් දහස් ගණන අතරින් අපේ පරම්පරාවේ වෙදකම පිළිබඳව මෙතුවක් ශ්‍රී ලංකාවේ මේක ඉතා වගකීමෙන් කියන කතාවක් බටහිර වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් පවා අපේ පාරම්පරික ඖෂධ ලබා ගැනීමෙන් ඒගොල්ලෝ පැහැදිලි ලෙසම සුවය ලබමින් සහ ඒ පිළිබඳ ඔවුන් පුදුමයට පත්වෙමින් ඉන්නවා. එතකොට අපි මේ බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා මං අර ඔබතුමා කලින් අහපු ප්‍රශ්නෙටම තමයි උත්තර දෙන්න වෙන්නේ. විශේෂයෙන් අපි ලුණු ආහාරයට ගන්නකොට ඒකේ තියෙන විශේෂයෙන් ලුණු සකස් කිරීම සඳහා ජලය ලේවායට ලබා ගැනීමේදී ඒ තියෙන යම් යම් දිලීර මඩ ඊළඟට තවත් තියෙන යම් යම් ශාක කොටස් ඉවත් කිරීම සඳහා ෆියුරඩෑන් කියන රසායනිකය යොදා ගන්නවා. ඒක ඉතාම භයානක රසායනිකය. ඊළඟට මේකේ අයඩින් ඊළඟ අවස්ථාවේදී අයඩින් මාත්‍රාවක් යොමු කරනවා. ඊළඟට ඒ අයඩින් නිසා විශේෂයෙන්ම ලෝක වෙනත් ලෝකයේ රටවල් වල මේ වෙනකොට අයඩින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. අයඩින් සහිත සහ රහිත කියන ලුණු දෙකම තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්න අයඩින් ඌනතා රෝගීන් මන් දන්න විදියට වර්තමාන
සංඛ්‍යා ලේඛන පිළිබඳව මම දන්නේ නැති වුණත් දැනට වසර 5කට විතර කලින් තිබුණු සංඛ්‍යා ලේඛන වල 5.6ක ප්‍රතිශතයක් තිබුණා. අපි දැන් 10ක් කියලා හිතුවත් අයඩින් අවශ්‍ය වෙන්නේ අයඩින් සහිත ලුණු අවශ්‍ය වෙන්නේ අයඩින් උනත රෝගීන්ට. නමුත් සමස්ත ජනතාවටම අයඩින් සහිත ලුණු ඛණ්ඩ දෙන්න නිසා ඔවුන් මේ ඊළඟට ලුණු දියවීම වැළැක්වීම සඳහා යොදන ඇල්මිනියම් පවුඩර් එකක් ඒක ඇමරිකානු විද්‍යාඥයෙක් හොයාගන්නේ දියවීම වැළැක්වීමට යොදන ඒ ඇල්මිනියම් ඔක්සයිඩ් එක එහෙමත් නැත්නම් ඒ පවුඩර් එක ඒවා එකතු කරලා තියෙන නිසා මේවා ශාරීරික ඉතා බරපතල බලපෑමක් එල්ල කරනවා පිළිකාකාරක තත්ත්වයන් ඉතා පැහැදිලි ලෙසම තියෙනවා ඒ වගේම සමස්ත ශරීරයේ තියෙන සියලු ඉන්ද්‍රයන් වලට ලොකු බලපෑමක් ඇති කරනවා දැන් බලන්න අපි රෝගී වෙන විදිහ දැන් ඊළඟට ක්ලෝරින් මුසු කරපු ජලය ලෝකෙන් අවුරුදු 50කට 60කට කලින් ශ්‍රී ලංකාව සහ ආසියානු කලාප රටවල් කිහිපයක් හැර සමස්ත ලෝකෙන් ඉවත් කරා බටහිර යුරෝප රටවල් ක්ලෝරින් පරිහරණය ඉවත් කරා මොකද ඉතාම පැහැදිලි ලෙසම පිළිකාකාරක තත්ත්වයන් ඇති වෙන බවත් පිළිකා වර්ධනය වීම සඳහා ප්‍රබල දායකත්වයක් දක්වන බවත් පර්යේෂණාත්මකව සනාථ කරලා තියෙන නිසා අයඩින් ඇතුළු ක්ලෝරින් ඒ වගේම ඇල්මිනියම් ඔක්සයිඩ් සහිත ලුණු මේ වගේ බොහෝ දේවල් ඒගොල්ලෝ ඉවත් කරා. නමුත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳ කතා කරන්නවත් කිසි කෙනෙක් පෙළඹීමක් නැති බව අපිට පැහැදිලි විශේෂයෙන් මම පමණක්ම මේ ගැන කතා කරන බව මට දැනගන්න තියෙන්නේ. වගේ මම කිසිම තැනකින් අහලා නැති නිසා කියන්නේ මේවා මම හිතලා කියන දේවල්වත් අනාවැකිවත් නෙමෙයි ලෝක පරීක්ෂණ වාර්තා සමීක්ෂණ වාර්තා වලින් පස්සේ නිරීක්ෂණ නිගමන වලට ආවටත් පස්සේ කරන ප්‍රකාශ. එතකොට ඒ වගකීම සහ මේ පිළිබඳ සොයා බැලීමට සමස්ත ප්‍රජාවට හැකියාව සහ අයිතිය තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට මගේ ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි විශේෂයෙන් විෂ රසායනික කෘමිහානිවලින් වළක්වා ගැනීම සඳහා අපේ තියෙන කෘෂිකාර්මික භූමිවල නිෂ්පාදන නෙලා ගැනීමේදී ඉතා කුඩා අකුරෙන් කියන්න බැරි තරම් ඉතා හයි ග්ලාස් එකකින් බලන්න ඕනේ මම නැත්තම් ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවොත් පමණක් පේන විදිහට ඒ විෂ රසායනික යෙදීමේදී සඳහන් කරලා තියෙනවා මෙම විෂ රසායනික යොදා දින 14කට පසු අස්වනු නෙලන්න කියලා. හැබැයි බණ්ඩක්ක වගේ දේවල් දවසක් හැර දවසක් කපනවා වැටකුළු වගේ දේවල් උනත් කරල පරිණත වෙලා තියෙන මේ රසායනික යොදන අවස්ථාව වෙනකොට දින කීපයයි ගත වෙලා තියෙන්නේ. ඊළඟට වේගයෙන් මේකට මධ්‍යම වයසේදී රසායනික යොදපුවාම දවස් දෙකෙන් නැත්තම් තුනෙන් මේක අපි නෙලා ගන්නවා. එතකොට සමස්ත විෂ රසායනික වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් අපි ආහාරය සඳහා ගන්නවා. එතකොට මේක ඉවත් කිරීමේ හැකියාවක් තියෙන ශ්‍රී ලංකාවේ නම් උපකරණයක් තියෙනවායි කියලා මම දන්නේ නැහැ. නමුත් අපට යම් ප්‍රතිශතයක් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ නෙලා ගන්නා විෂ රසායනික සහිතව නෙලා ගන්නා එළවලු අපට පුළුවනි පැය භාගයක් පමණ ලුණු වතුරේ පෙඟින්න දාලා තිබ්බහම. එතකොට ඒකේ යම් රසායනික ප්‍රමාණයක් අඟුරු කැට කිහිපයකුත් එක්ක අපි දාලා තිබ්බොත් අපිට පුළුවන් මේ විෂ සංඝටක සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරගන්න. නමුත් ජනතාව ඉතා අවිවේකීව කටයුතු කරන නිසා සහ ඇත්ත වශයෙන්ම කියනවා නම් අවිවේකීත්වය කොහොම වුණත් හදිස්සියක් තියෙනවා. මේ හදිස්සිය නිසා අර විෂ සංඝටක සහිතව මේ ආහාරට අරගෙන තමුන්ගේ දරුවන්ටත් ඒවා ආහාරයට දීලා තමුණුත් කාලා බරපතල රෝග තත්ත්වයන් වලට ගොදුරු වෙලා අද මේ වෙනකොට අපිව විශේෂයෙන් මාව හොයාගෙන එන රෝගීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඇතුළු විදේශ රටවලින් පවා එන්න හේතුව අපි ඒ විෂ සහිත දේවල් වලින් වැළකී සිටීම සහ ඒ සංඝටක ඇතුළු වුණ අයට යම් කරන ප්‍රතිකාරවල තියෙන ප්‍රත්‍යක්ෂ බව එහෙමත් නැත්නම් පැහැදිලි බව සාර්ථක බව නිසා. ඉතින් නමුත් මේක සමස්ත ප්‍රජාවට මේ අවස්ථාව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ රෝග මූලය ඉවත් කර ගැනීම. එතකොට අපිට බෙහෙත් බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව ලෙඩේ හැදෙන්න පෑ බෙහෙත් බොන්න. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ රෝගය වළක්වා ගැනීම සඳහා අපි මේ ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට අරගෙන අපි කියලා අපිට කියලා දෙන්න පුළුවන් තමුන්ගේ ගෙවත්ත තුළ ඉතා පුංචි ඉඩක ඉතා සුළු බිම් ප්‍රමාණයක තමුන්ගේ නිවසට අවශ්‍ය කරන එළවලු ටික
විශේෂයෙන් පළතුරු වර්ග කිහිපයක් ඊළඟට කොළ ජාති කිහිපයක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා කරන අතරෙදී අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් වර්තමානයේ විසිතුරු ශාක ලෙස ශාක ත්‍රස්තවාදය ව්‍යාප්ත කරලා තියෙන නිසා මේ ශාක ත්‍රස්තවාදයට අදාළ විසිතුරු ශාක තුළ උපදින ඉතා භයානක මයිටා වර්ග භයානක දිලීර වර්ග රෝගකාරක වෛරස් වර්ග බැක්ටීරියා විශේෂ දසදහස් ගණන් තියෙනවා මේවා මේගොල්ලෝ අපි අමුයෙන් ආහාරයට ගන්න අමුයෙන් ආහාරයට ගන්න කුල පත්‍ර හෝ යම් යම් දේවල් වල ඉතා ප්‍රබල ලෙස තියෙන නිසා අපි ඒ විසිතුරු ශාක ලෙස හොවා දක්වමින් අපිව නොමගට යොමු කරලා අපිව රවට්ටලා අපේ තියෙන සමස්ත පෝෂක සහිත ආහාර වැළැක්වීමට මේ කරලා තියෙන දේවල් වලින් අපි වැළකීම සඳහා ඒ විසිතුරු ශාක ලෙස අපිව අපේ ශාක දේශීය ශාක රෝගී භාවයට පත් කරන ඒ සඳහා විවිධ මයිටා දිලීර වර්ග ව්‍යාප්ත කරන මේ ශාක ඉවත් කරලා අපි අපේ ගෙවත්තේ සාර්ථක කෘෂි කර්මාන්තයක් සක ගොඩනගා ගැනීම තමයි මම හිතන්නේ වඩාත් සාර්ථකම පිළියම. I think අද අපි කතා කරේ අපේ ශරීරයට එන ලෙඩ රෝග වලින් වැළැක්වෙන්න පුළුවන් නම් කොයිතරම් හොඳද කියලා. I think අද දවසේදී අපිට මේ පිළිබඳව දැනුම ලබා දුන්නේ පාරම්පරික වෛද්‍ය PM එදිරිසිංහ මහත්මයා. ඉතින් ඔබතුමන්ට ආයුබෝවන් කියලා අද සම්දෙනවා. ඉතින් ජීවිතේ ජීවත් වෙනකොට ඔබට ශරීරයට ලෙඩක් නැතුව ඉන්න පුළුවන් නම් කොයිතරම් වැදගත්ද? ලංකාව වගේ අපේ රටක විස සහිත ආහාර මේ රජයේ විසින් හෝ වේවා කවුරු හරි ආයතනයක් විසින් හෝ වේවා ඉවත් කරයි කියලා හිතන්න පුළුවන් සේයාවක්වත් නැති තරම්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබ මුලින් හිතලා ඔබේ ජීවිතය නිරෝගීව ගත කරොත් ඇරෙන්නට මම නම් හිතන්නේ නැහැ ඔබට මේ රජයෙන් හෝ වේවා ආයතනිකින් හෝ වේවා පිහිටක් ලැබෙයි කියලා. ඒක නිසා ඔබ මුලින් හිතන්න ඔබට හොඳ ආහාර මොනවද නැති ආහාර මොනවද කියලා. ඉතින් රෝගයක් හැදුනම දේශීය වෛද්‍ය ක්‍රමය තුල ඒට එයින් ඔබට ලැබෙන ප්‍රතිඵලය ගැන ටිකක් හිතලා බලන්න. ඉතින් එහෙනම් අදට අපි සමු ගන්නවා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට නිරෝගී අනාගතයක් හොවන්නට.